මං හුඟක් කැමති මාතෘකාවක්. ඒ වගේම එක හින්දා මේ මං දන්නේ මේක මෙච්චර පොඩි වෙලාවකින් කොහොමද මට කියන්න වෙන්නේ කියලා. මං පොඩ්ඩක් නතාෂා කියපු එකට චූටි කෙනිත් ඉල්ලක් කොනිත් කරනවා. ඒ කියන්නේ දැන් අර අපි කියනවානේ ගෑණියෙක්ව මනින්නේ කසාද බදලා ඉන්නේ මිනිහා කවුද නැත්නම් යාගේ වයිෆ් එහෙම කියලා. ඕකේ අනිත් පැත්ත තමයි මට තියෙන්නේ. ඒ කියන්නේ මාව කොතනට හරි පිළිගන්නේ රන්දුලා හින්දා. එහෙම මිසක් يعني නැත්තම් හිතන්නේ මට පිස්සු මගේ මං අවුට් එකින්ද මොකටවත් ගන්න බෑ කියලා. රන්දුලා රිප්‍රසන්ට් කරාම තමයි ආමුට මොනා හරි දෙයක් කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් ගන්නෙ. ඒකින්ද මම හිතන්නේ මේ ඒක එච්චරම gender based ම නෙමෙයි ඒක වෙන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ sex කියන එක මූලික කාරණේ. sex කියන එකට ඒ තරමට බයයි. sex කියන එක open නම් sex කියන එක wild තැනකට ගියොත් එහෙම සොසයිටි එක කඩන් වැටෙනවා. ඒක තමයි මිනිස්සු හිතන් ඉන්න තැන. ඔය sex අපි මේ කතාව පටන් ගන්නකොට අපිට මුලින්ම හිතෙන්න පුළුවන් දේ තමයි ඉතින් sex තියෙනවා, politics තියෙනවා. politics අපි කතා කරන අපි JVP එකටද දෙන්නේ, මෙයාටද දෙන්නේ. හැබැයි අපි කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මේක පිටිපස්සේ තියෙන sexual connotations මොනවද කියලා. ඇයි ඇයි මේ 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 politics ඇතුලේ කොහොමද sex වැඩ කරන්නේ කියලා. sex තියෙන්නේ ওই party politics වලට වඩා සෑහෙන එහෙන්. ඒක තමයි backdrop එක. ඒක තමයි මේ system එක හරි ඔය කියන අපි කතා කරනවා නම් system change වගේ කතන්දර මේවා run කරන backdrop එක මේ සම්පූර්ණ යාන්ත්‍රණයේ තියෙන sex වල. ඒක touch කරන්නේ නැති තාක්කල් පක්ෂ මොන දේ මාරු කරත් අපිට හම්බ වෙන එකම ප්‍රතිඵලයක්. ඒකට හොඳම උදාහරණය තමයි අපි ගත්තොත් එහෙම මුලින්ම තහනම් වෙන්නේ මොකක්ද? ලෝකේ අපි දන්න mythical stories වල පවා මුලින්ම තහනම් වෙන්නේ ආදම් සහ ඒවා ඉන්නවා. ඒකොල්ලෝ තහනම් ගහේ ගෙඩියක් කනවා. දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා උඹලා මේක කාපු නිසා උඹලව පාරාදීසයෙන් එළියට තල්ලු කරලා දානවා. right? මේක තමයි අපි දන්න මුල්ම තහංචිය. මේ දෙවියෝ කියන්නේ කවුද මෙතනදී? දෙවියන් වහන්සේ තමයි politics. එයා තමයි බලය පාවිච්චි කරන්නේ මේ දෙන්නගේ තියෙන ලිංගික සම්බන්ධය වෙනුවෙන්. එතකොට එයා බලය පාවිච්චි කරලා ඒකලොන් අයින් කරලා දානවා. එතකොට මෙතන තමයි පළවෙනි වතාවට අපිට මුණ ගැහෙන්නේ සදාචාරය කියන එක. මේ සදාචාරය කඩපු අරද්දට තමයි අපි මේ ශිෂ්ටාචාරය නැත්තම් මිනිස්සු එතන ඉඳන් මානවය සම්පූර්ණයෙන් වන්දි ගෙවනවා කියලා බයිබල් එක අනුව කියන්නේ. පව තමයි මේ අපි ගෙවාගෙන යන්නේ. එතකොට මෙන්න මේ කන්ඩිෂන් එක ඔය සදාචාරය ආරක්ෂා කරන ආගමාව නම් ආගම කියන එක තමයි මූලිකම කැල. ආගමේ තියෙන ප්‍රධානම කාරණේ බුදුහාමුදුරුව වෙන්න පුළුවන්, ජේසු වෙන්න පුළුවන්, නබිතුමා වෙන්න පුළුවන්, ඔය මොන ෆිගර් එක දාගත්තත් ආගමක තියෙන ප්‍රධාන කාර්යය තමයි sex පාලනය කරන එක. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒක තමයි sex control mechanism එක. ඒක හැමතිස්සෙම රාජ්‍යයත් එක්ක නැත්නම් ස්ටේට් එකත් එක්ක connected. ස්ටේට් එක අපිට පෙන්වනවා අපි අධ්‍යාපනය, ආර්ථිකය වගේ දේවල් වලයි ඩීල් කරන්න කියලා. නෑ, ඊට පිටිපස්සෙන් හැමතිස්සෙම ආගම තියෙනවා. උදාහරණයක් විදිහට නතාෂා හිරේ යන්නේ. නතාෂා කියන කතාව අපිට එකපාරටම සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ සුද්ධෝදනගේ කොල්ලා කියන හින්දා නෙමෙයි. මේක ගෑණියෙක් කියන නිසා. විහිළු කර කර ඒ ගෑණියකේ කියන එක අපි දැක්ක Facebook වල එහෙම ඒක දරා ගන්න බෑ. මේ ඒ ඒ ඒ එහෙම ගෑණියෙකුට ඕපන් වෙන්න දෙන්න බෑ. මොකද ඒක සිස්ටම් එකට ගන්න බෑ. එතකොට ඒ වගේ ගෑනුන්ව මෙල්ල කරන්න ඕන. මෙල්ල කරන්නේ කොහොමද? ඒගොල්ලන්ව පනිෂ් කරන්න ඕන. ඒ දඬුවම් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ව හිරේ දාන්න ඕන. හිරේ දාලා අපහාස කරලා අපි කියන්නේ ගල් ගහනවා කියන එක ඒක තමයි කරන්නේ. ඒත් එහෙම තමයි මේ sexuality එකට දඬුවම් කරන්නේ. sexuality එක කොතන හරි open වෙනවා නම් ඒකට society එක එනවා රෙද්ද උස්සගෙන. ඒක තමයි හැටි. මේක ගැන මම පොඩ්ඩක් විධිමත්ව කියන්න උත්සාහ කරනවා. මේක ගැන හරියටම කතා කරලා තියෙන මිනිස්සයා තමයි Wilhelm Reich කියන psychoanalyst. එයා ඔස්ට්‍රියන් කෙනෙක්. එයා එන්නේ second generation එක විදිහට Sigmund Freud ගේ. Sigmund Freud කියනවා අපි දන්නවා එයා කියනවා ඔක්කොම මිනිස්සු neurotic. neurotic අය තමයි neurotic කියන එක වැඩි හිතන්න එපා. අපි හිතමුකෝ මානසික ආබාධ රෝග තියෙනවා කියලා tensions තියෙනවා, anxieties තියෙනවා, මේ වගේ ප්‍රශ්න. හැම මිනිස්සෙකුටම මේක තියෙනවා. ඒකට එයා මේක දකින්නේ අර අපි කතා කරලා තිනවා Oedipus සංකීර්ණයේ කියලා එකක්. Oedipus complex එකේදී මේ තාත්තත් එක්ක තියෙන ගැටුම දරුවෙකුගේ මේකෙන් තමයි එන්නේ. එතකොට ෆ්‍රොයිඩ් හිතාමතා අමතක කරන කාරණේ තමයි මේ ප්‍රශ්නේ, මේ ගිල්ට් එක නැත්තම් තාත්තව මරා දැමීම පිළිබඳ ළමයෙකුට එන ගිල්ට් එක. ඕක තමයි sexual repression කියලා නැත්තම් ලිංගිකත්වයේ මූලිකවම ළමයෙක්ගේ ඇතුලේ රිප්‍රෙස් වෙන්නේ, යටපත් වෙන තැන විදිහට හඳුන්වන්නේ. ඉතින් ෆ්‍රොයිඩ් මේක කියන්නේ මේක මිනිසුන්ගේ ඇතුලේ ඉබේ එන දෙයක් විදිහට. හැබැයි ෆ්‍රොයිඩ් කොයි වෙලාවකවත් කතා කරන්නේ නැහැ
මේක වෙන්නේ පවුල ඇතුලේ. මේ ආකෘතිය ඇතුලේ. ඒ කියන්නේ මේ තාත්තා කියන එක්කෙනා මෙතන පිහිටීම අනුව තමයි දරුවට මේක වෙන්නේ. එතකොට මේකේ තියෙනවා සෝෂල් කන්ටෙක්ස්ට් එක. සමාජය විසින් තමයි මේ රිප්‍රෙෂන් එක ඇති කරන්නේ. නැතුව මේක මේ ළමයා අරගෙන එන එකක් නෙමෙයි. විල්හෙම් රයික් කරන වැදගත්ම කාරණය තමයි ෆ්‍රොයිඩියන් සයිකොලොජි එක, සයිකෝ ඇනලිසිස් එක ගිහිල්ලා මාක්සිස් නැත්තම් ඒ කාලේ තිබිච්ච රැල්ල තමයි ඔය කාල් මාක්ස්ගේ මේකත් එක්ක. එයා හැමතිස්සෙම කියනවා කාල් මාක්ස්ගේ මාර වටිනම සොයා ගැනීම තමයි පවුල කියන්නේ නැචරල් දෙයක් නෙමෙයි. පවුල කියන්නේ ඓතිහාසිකව බිල්ඩ් අප් වෙච්ච පුද්ගලික දේපොළ. මේ මගේ දේපොළක් කියලා අල්ලගන්න ප්‍රයිවට් ප්‍රොපර්ටි මත ගොඩනැගිච්ච දෙයක් කියන්නේ. එතකොට ගැහණිය කියලා කියන්නේ ඒ ගැහණියගේ වැජයින එක නැත්තම් යෝනිය මගේ ළමයි විතරක් බිහි කරන්න තියෙන තැනක් විදිහට අයිති කරගන්න තැන. ඕක තමයි පවුල කියන එකේ බේස් එක. එහෙම නැතුව පවුල කියන එක සම්බන්ධයෙන් අපි කියන ආදරය, අනම්මනම් දරුවෝ ගැන තියෙන ලෙන්ගතුකම්, අම්මලා තාත්තා මේ බයිලා ඔක්කොම. මේකේ තියෙන ඇත්තට කතන්දරේ මේක තමයි පළවෙනි මූලික ඒකකය සොසයිටි එකක සෙක්ස් ගවර්න් කරන. මේක මෙතන තමයි සෙක්ෂුවල් අයිඩියොලොජි එක හදන්නේ. එතකොට විල්හෙල්ම් රයික් මේකට ලියනවා. එයා කියන්නේ පවුල තමයි ලිංගික දේශපාලන කේන්ද්‍රය කියලා. එයා ලියන පොත් තුනක්. එකක් තමයි The Invasion of Compulsory Sex Morality. කියන්නේ ලිංගික සදාචාරය බලෙන් කාවද්දපු හැටි කියන එක ගැන. ඊළඟට මාස් සයිකොලොජි ඔෆ් ෆැසිසම්. ෆැසිසම්. ෆැසිස්ට්වාදය කොහොමද ඇති වෙන්නේ මාස් සයිකොලොජි එකක් විදිහට. තුන්වෙනි එක සෙක්ෂුවල් රෙවොලූෂන්. කොහොමද මෙතනින් එහාට ලිංගික විප්ලවයකින් මේක ජයගන්නේ කියලා. හරි. එයා මේකට ගේන එක තමයි සොසයිටි එකක මුලින්ම බලන්න ඕන අනම්මනම් වලට වඩා ඒ සොසයිටි එකේ සෙක්ස් ඉකොනොමිය එක කොහොමද හැදිලා තියෙන්නේ. සෙක්ස් ඉකොනොමිය එක කියලා කියන්නේ අපි හැමෝම මිනිස්සු විදිහට ඩිසයර්ස් තියෙනවා. අපේ ඩිසයර්ස් කොහොමද අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ ඩිසයර්ස් වලට කොහෙන්ද තහංචි පනවලා තියෙන්නේ. කොහොමද ඒ ඩිසයර්ස් කලමනාකරණය කරලා තියෙන්නේ සොසයිටි එක ඇතුලේ. ඒක දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් මේ සොසයිටි එකේ සෙක්ෂුවල් රිප්‍රෙෂන් එක. නැත්තම් කොහොමද සෙක්ස් යටපත් කිරීමෙන් මේ සොසයිටි එක බිල්ඩ් අප් කරන්නේ කියලා. එතකොට ෆ්‍රොයිඩ් කියන විදිහට මේ රිප්‍රෙෂන් එකක් කොයි වෙලාවක හරි අපිට පුළුවන් නිදහස් කරන්න. ඒ ආශාව නිදහස් කරාම රිප්‍රෙෂන් එක නැත්තම් නියුරෝසියාව, ඒක යටපත් කිරීම නිසා හටගන්නා වූ මානසික රෝගේ නැති වෙන්න ඕන. හැබැයි ඉතින් මෙතනදී ෆ්‍රොයිඩ් යෝජනා කරන්නේ හැමදෙස්සෙම මේක අපි වෙන ඇංගල් එකකට දාමු, ආර්ට් වලට දාමු. නැත්තම් තව මොනවා හරි කල්චරල් තැනකට දාමු. එහෙම දාලා නිදහස් වෙමු කියලා. හැබැයි ෆ්‍රොයිඩ් අමතක කරන කාරණේ කියලා රයික් කියනවා හරි හමන් විදිහට සෙක්ෂුවලි එස්ටැබ්ලිෂ් වෙච්ච ලිංගිකත්වය හරියට වර්ධනය වෙලා නැත්තම් ළමයෙක්ගේ අතීතේ. දැන් උදාහරණයක් විදිහට අපේ සොසයිටි එක ඇතුලේ හැම ළමයෙක්ම හැදෙන්නේ සෙක්ෂුවල් ගිල්ට් එකක් එක්ක. ඒ කියන්නේ ඒ ළමයාට හිතේ හැටියට එයාගේ ලිංගික අවයව අත ගන්නවත්, එයාට ඕන විදිහට එයාට ලිංගිකව සම්බන්ධ වෙන්නවත්, එයාගේ වයසේ තියෙන අයත් එක්ක අත්හදා බැලීම් කරන්නවත් බෑ. ඒක නරක දෙයක්. ඒ කියන්නේ සෙක්ස් අපි හොරෙන් හරි කරනවද නැද්ද කියන එක නෙමෙයි. මම ගොඩක් අහලා තියෙනවා Facebook එකේ එහෙම කියනකොට. ඉතින් ਉਹ හොරෙන් කරනකොටනේ මචං ඒක ආතල් එක තියෙනක එලිපිට කරන්න ඕනේ නැ නේ කියලා. ප්‍රශ්නේ තියෙන ඇටිටියුඩ් එක මොකක්ද? ඇටිටියුඩ් එක අපිට හදලා තියෙන්නේ සෙක්ස් කියන්නේ හොරෙන් කරන්න ඕන දෙයක්. සෙක්ස් කියන්නේ වරදක්. සෙක්ස් කියන්නේ යටපත් කරලා තියාගන්න ඕන දෙයක් කියන්නේ. මේ ඇටිටියුඩ් එකෙන් අපි වැඩ කරගෙන යනකොට අපි හැමතිස්සෙම සබ්මිසිව් නැත්තම් කාට හරි යටත් වෙලා වරදකාරීත්වයක ඉන්න විදිහට තමයි අපේ පර්සනැලිටි එක බිල්ඩ් අප් කරන්නේ. පවුල තියෙන්නේ ඔන්න ඔය වැඩේ කරන්නේ. පවුලේ තාත්තා කියලා කියන්නේ ඒකාධිපතියා. එයා තමයි ට්‍රේන් කරන්නේ පවුල හැමදේම වෙන්න ඕන කොහොමද කියලා. එයාගේ යටතේ යටත් වෙලා කීකරු වෙලා ඉන්න අපි ඉගෙන ගන්නවා. මෙහෙම පවුලකින් ළමයෙක් බිහි කරාම ඒ ළමයි බිහි වෙන සමාජයේ ඒකාධිපතියෙක්ව තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ ඒ ස්ට්‍රක්චර් එකට. ඒ ස්ට්‍රක්චර් එක පුරුදු කරන තමයි පවුල තියෙන්නේ. ඒක කැඩුනහම තමයි අපේ මිනිස්සු කියන්නේ මේ පවුල හරියට ළමයි හැදුවේ නැහැ. ඒ පවුලේ ළමයි එක එක විදිහට උන්ට ඕන ඕන දේවල් කරා කියලා කියන්නේ අර ස්ට්‍රක්චර් එක කඩලා තාත්තගේ අධිපතිකම හරියට දරා ගන්න බැරි වෙලා. ඒතොර අන්න ඒක නිසා තමයි අපි දකින්නේ අර රටේ නායකයෙක් අහම අනේ අප්පච්චි කියලා කියවෙන්නේ අපේ අප්පච්චි. ඒ මොකද මේ කම්පැනිස් වලත් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපේ ෆැමිලි එක මේ ෆැමිලි එකේ ෆාදර් කෙනෙක් ඉන්නේ. මොන මගුලකටද ෆාදර් කෙනෙක් ඉන්නේ එළිය සොසයිටි එකේ. හැබැයි ඒ අර අපිට තියෙන්නේ අර තියෙන ඒකාධිපති ඔතොරිටේරියන් කල්චර් එක අපිට එච්චර ගැඹුරට ඉන්ස්ටිල් කරනවා අපේ ඇතුළට බස්සනවා. ඒක නිසා තමයි අපි කොයි වෙලාවකවත් එළියට ආවට අපිට බෑ මේ සෙක්ෂුවල් ගනුදෙනුවෙන් ගැලවෙන්නේ. අපි හැමතිස්සෙම නැවත නැවත ඒකාධිපතියන් බිහි කරනවා. ඒක අනුර කුමාර වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, කවුද අදාළ නැහැ. අපිට ඕන අපිව ගලවා ගන්නා වූ මහා එකෙක්. එයාගේ යටතේ අපි දේවල් කරන්න ලෑස්ති.
ඒක තමයි අපේ තියෙන ස්ට්‍රක්චර් එක. එතකොට විල්හෙල්ම් රයික් මේක කියන්නේ මේ සෙක්ෂුවලිටි කියන්නේ එනර්ජි එකක්. ඒක මිනිසුන්ගේ ඇගේ තියෙන එනර්ජි එකක්. මේ එනර්ජි එක කොහොමද රිලීස් කරන්න ඕන? ඒක කොතන හරි ස්ටක් වෙනවා නම්, එතන කොතන හරි හිර වෙනවා නම් ඒ කියන්නේ අසනීපයක්. එතකොට ෆ්‍රොයිඩ් එක තැනකදී කියනවා අපේ මුළු කල්චර් එකම හැදිලා තියෙන්නේ රිප්‍රෙස් කරපු නැත්නම් යටපත් කරපු සෙක්ස් වලින් කියලා. සෙක්ස් යටපත් කරලා තමයි අපි කල්චර් එක ඩිවලොප් කරන්නේ කියලා. ෆ්‍රොයිඩ් අන්තිම කාලේ වෙනකොට ගොඩාක් ලොකු කතාවක් හිටියෙන් කියනවා නම් එයාට එයා අන්තිමට එයාගේ වික්ටෝරියන් සොසයිටි එකේ එතික්ස් වලට අහුවෙනවා. එයා මුළු එයාගේ සයිකෝඇනලිටික් කන්ටෙක්ස්ට් එකම එයා බිට්‍රේ කරනවා, පාවලා දෙනවා ඒ වික්ටෝරියන් එතික්ස් එතිකල් කෝඩ් එකට. ඒක හින්දා තමයි විල්හෙල්ම් රයික් එයාට ඇටැක් කරන්නේ. මේ මොකද විල්හෙල්ම් රයික් අහන්නේ මෙහෙම රිප්‍රෙස් කරලා නියුරෝසීය රෝගීන් කරන මිනිස්සු සොසයිටි එකට ආවහම ඒකෙන් කොහොමද අපි නිරෝගී සමාජයක් බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ඒකෙන් කල්චර් එක හොඳ වෙන්නේ? ඒ කියන්නේ ලෙඩ්ඩුන්ගෙන් කල්චර් එකක් හොඳ වෙන්න බෑනේ. ලෙඩ්ඩුන්ගෙන් හැදෙන ලෙඩ කල්චර් එකක්. ඔන්න ඒක තමයි විල්හෙල්ම් රයික් කියන්නේ. නෑ, ඊට වඩා සෙක්ෂුවල් ෆ්‍රීඩම් එක අපිට දුන්නොත් එහෙම මේ සෙක්ෂුවල් ෆ්‍රීඩම් එකෙන් අපිට පුළුවන් කියලා නිරෝගී සොසයිටි එකක් ඇති කරන්න. මේක එයා හරියට මාක්ස්වාදයට ඇදිලා යනවා ඉක්මනටම. හේතුව තමයි ඒ කාලේ වෙනකොට 1917 ලෙනින් බලය අල්ලලා රුසියාවේ ඒකොල්ල තනිකර සෙක්ෂුවල් ලිබරේෂන් එකක් ඇති කරනවා. අනිත් කතන්දර මොනවා තිබුණත් සෙක්ස් පැත්තෙන් ඒකොල්ල ලොකු වෙනසක් කරනවා. ඒ කියන්නේ අවජාතක කියන වචනේ අයින් කරනවා. ලෙජිටිමසි කියලා එකක් නැහැ ළමයින්ට. ඊට පස්සේ ඒකොල්ලන්ගේ සමාජෙ ප්‍රොස්ටිටියුෂන් සම්පූර්ණයෙන්ම ලීගලයිස් කරනවා. ලීගලයිස් කරනවා කියලා කියන්නේ රජයට බලපෑමක් කරන්න බෑ ප්‍රොස්ටිටියුෂන් වලට. ඒක ඉබේ තියෙනවා. ගබ්සාව නීතිගත කරනවා. ඒ විතරක් නෙමෙයි ළමයින්ගේ අයිතිවාසිකම් ගැන ඒ වගේ දේවල් ගැන සෑහෙන දේවල් මේක ඇතුලේ කරන්න පටන් ගන්නවා. සෙක්ස් ගැන කිසිම තහංචියක් දාන්නේ නැහැ. සෙක්ස් කියන එක මිනිස්සු කරන කවර දෙයක් වුණත් ඒක සාමාන්‍ය දෙයක් විදිහට ඒ මුල් කාලේ ඒකලෝ දකිනවා. මෙන්න මේක ස්ටඩි කරනවා විල්හෙම් රයික් ගිහිල්ලා. එයා ස්ටඩි කරලා එයා කියනවා මේ සොසයිටි එක තමයි අපිට ආපහු ගේන්න තියෙන්නේ. මේක තමයි චේන්ජ් එක. මේක තමයි ඇත්තට පටන් ගන්න තැන කියලා මූ මේක හොඳට එක්ස්ප්ලেইন කර කර වටේ කියාගෙන යනකොට ස්ටැලින් ඉන්නේ ඒ වෙනකොට රුසියාවේ. ස්ටැලින්ට හිතෙනවා යකෝ මෙයාකම මේ ඔතොරිටේරියන් කියකේ නාසින්ව ඔය හිට්ලර් ගැන එහෙම කතා කරාට මේක මටත් කෙලවෙන්න ඉඩ තියෙනවා. මොකද ස්ටැලින් ඒ වෙනකොට ඒකාධිපතියෙක්. එතකොට මෙයා අර තාත්තගේ කන්සෙප්ට් එක ඇවිල්ලා උඩු රැවුල් කාරෝ ඇවිල්ලා කොහොමද යටපත් කරන්නේ පවුල ඇතුලෙන් කියන එක කතාව ගේනකොට මෙයාව මේ මාක්සිස්ට් සොසයිටි එකනොත් රිජෙක්ට් කරනවා. විල්හෙල්ම් රයික් එළියට දානවා සියලු මාක්ස්වාදී මේවල් දේවල් වලින්. එයා මාක්ස් සයිකොලොජි කියන එක තහනම් කරනවා මාක්ස්වාදය. ඒ කියන්නේ මාක්සිස්ට් රටවල් වල සයිකොලොජි සබ්ජෙක්ට් එකක් විදිහට බාර ගන්න නැතුව යනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ සයිකොලොජිකල් සොසයිටි ඔක්කම සයිකෝඇනලිටිකල් සොසයිටි එකෙන් පවා විල්හෙල්ම් රයික් එළියට දානවා. එයා කොහෙටවත් අයිති නැති මිනිස්සෙක් වෙනවා. මොකද මේ අන්ත දෙකටම බාර ගන්න බෑ මේ සෙක්ෂුවල් ලිබරේෂන් එක. ඊට පස්සේ දැන් අපි කතා කරනවානේ සොසයිටි එකේ පර්වර්ෂන් කියලා දෙයක් අපි දකිනවානේ. ඒ කියන්නේ අපි කිව්වොත් මේ එක්සිබිෂනිසම් තියෙනවා, ප්‍රදර්ශනකාමී වොයරිසම් තියෙනවා, හොරෙන් බලන් ඉන්නේ. හොඳට බැලුවහම අපිට තේරෙනවා මේ දෙක උඩ තමයි සොසයිටි එකේ හැම දෙයක්ම ඩිවලොප් වෙලා තියෙන්නේ. අපි මේ මොබයිල් ෆෝන් එකක් ගත්තොත් මේ මොබයිල් ෆෝන් එක තනි කර තියෙන්නේ වොයරිසම් වලට. මේ කැමරාස් මේ තරම් පොඩියට ඇවිල්ලා තියෙන වෙන මොකකටවත් නෙමෙයි, අනිත් අයගේ දේවල් ඒකලන්ට හොරෙන් රෙකෝඩ් කරා. එතකොට මුල ඉඳන්ම එක්සිබිෂනිසම් ඇන්ඩ් වොයරිසම් කියන දෙක තමයි ටෙක්නොලොජි එක ඩ්‍රයිව් කරන සාධක උනේ. හැබැයි මේ දෙක මේක අපි කියන්නේ පර්වර්ට් එකේ මූලික අංශ දෙකක් කියලා. ඒ විතරක් නෙමෙයි, ඔය ෆෙටිෂස් වෙන්න පුළුවන්, අපි කියන පීඩෝෆයිල් වගේ දේවල් වෙන්න පුළුවන්, පීඩෝෆීලියා වගේ. මේ හැම පර්වර්ට් එකක්ම එන්න එකම හේතුව සෙක්ෂුවල් රිප්‍රෙෂන් එක. නිකන් හරි සෙක්ෂුවලි රිප්‍රෙස් නැත්තම් සොසයිටි එක ඕපන්ලි ළමයි ඒකොල්ලන්ගේ විදිහට ඒකොල්ලන්ගේ සෙක්ෂුවල් ඇක්ටිවිටීස් කරනවා නම් ඒවට ජජ්මන්ට්ස් නැත්තම් ඒ දේවල් වලට අත දාන්න නැත්තම් රාජ්‍ය පර්වර්ටිසම් කියන එක එන්නේ නැහැ. පර්වර්ට්ස්ලා නැහැ එතනින් එහාට. මොකද ඒ පර්වර්ට් එක එන්න නම් මේ විදිහ තහංචියක් තියෙන්න ඕන. මේ තහංචිය විසින් තමයි පර්වර්ට් කැල්ල හදන්නේ, විකෘතිය හදන්නේ. එතකොට අපි තහංචිය දාන්න නැතුව හිටියොත් එහෙම නිදහස් කරොත් එහෙම ඒ කියන්නේ අපි පර්වර්ට් කියන එකෙන් අයින් වෙනවා, රේප් කියන එකෙන් අයින් වෙනවා. මෙන්න මේක තමයි පොලිටික්ස් වලට මේක බලපාන තැන. හැබැයි එහෙම වුණාම අපි අර එකෙක්ගේ යටතේ යා කියන විදිහට පාලනය කරන පොඩි ළමයි වගේ අනේ අප්පච්චි අපුව බේරගන්න රට බේරගන්න වගේ දේවල් අපිට එන්නේ නැති වෙනවා. මේක ලස්සන්ට කියනවා මේ විල්හෙල්ම් රයික් එයාගේ මැලිනොව්ස්කි කියලා ඉන්නවා මේ සමාජ විද්‍යාඥයෙක්. එයා ගිහිල්ලා මාතෘ මූලික සමාජ ගැන
තමයි ස්ටඩි කරන්නේ. ඒ මාතෘමූලික සමාජවල බලලා යා කියනවා ඒ මාතෘමූලික සමාජවල කවදාවත් ලීඩර් කෙනෙක් නැහැ. හැමෝම සම මට්ටමේ ඉන්නේ. පොඩි එවුන්ගේ කාලේ ඕන විදියකට සෙක්ස් කරගන්නවා. කොටිම ඉන්සෙස්ට් වලට පවා නීති නැහැ. ඒවා සාමාන්‍ය විදියට පවතිනවා. ඔතකොට ඒ සොසයිටි එක දිහා බලලා යා කියනවා මෙන්න මේ සොසයිටි එක සම්පූර්ණයෙන් පාගල තමයි පේට්‍රියාකල් නැත්තම් ඔය කියන පීතෘමූලිකත්වය ගෙනල්ලා තියෙන්නේ. ඒතකොට මාතෘමූලික සමාජවල නැති රෝග ගණනාවක් නියුරෝසියානු තත්ත්ව ගණනාවක් පීතෘමූලික සමාජවලින් ඇති කරනවා. ඒක අර හරියටම මාක්සිසම් වල කියන සදාචාරය කාටද ඕන වෙන්නේ? සදාචාරය ඕන වෙන්නේ ඒ කාලේ පාලක පන්තියේ තියෙන ආයුධය කියලා කියනවනේ. පාලක පන්ති ආයුධය තමයි ඒ කාලේ පවතින සදාචාරය. ඒ සදාචාරය ආරක්ෂා කරලා දෙන්නේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක තියාගෙන හැමදාම රූලින් පවර් එක ඒ කියන ක්ලාස් එකට තියාගන්න. ඒකට තමයි ආගම නිෂ්පාදනය කරලා නැතුව බුදුහාමුදුරුවත් ජීසස්වත් ඔය කවුරුත් ඔය ආගම්වල ඉන්න අය නෙමෙයි. ඒකොල්ල කියපු කතාව වෙනයි, ආගම කරන වැඩේ වෙනයි. ආගම කරන්නේ අර තියෙන දේවල් ටික රිප්‍රෙස් කරලා මේ සොසයිටි එකේ තියෙන ස්ට්‍රක්චර් එක තනිකරම පවුල කියන අයිඩියොලොජි එක ඇතුලේ දාගෙන ඒකේ හැටියට මිනිස්සුන්ව ට්‍රේන් කරලා ඒකෙන් එලියට දාන අයව පාලනය කරන්න පුළුවන් සොසයිටි එකක් හදාගන්නේ. එතකොට රයික් කියන සහ මේ රන්දුලායක කතා කරන රන්දුලත් කිව්වා අපි සෙක්ස් මෙහෙම කෙලින්ම නිදහස් කරන්න නැතුව අපිට බැරිද මේවා මේ ආර්ට් ඇතුලෙන් ඒ වගේ දේවල් ඇතුලෙන් ගේන්න කන්වර්ට් කරන්න කියලා. ඒකේ තියෙන ප්‍රශ්නේ ඇයි සෙක්ස් කෙලින් තෘප්තිමත් කරන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඇයි ජෙනිටල්ස් අල්ලලා නැත්තම් ජෙනිටල්ස් ඒවයි ඕන කරන තෘප්තිය අරන් දීලා ඒක තෘප්තිමත් කරන්නේ නැත්තේ? ඇයි අපි ඒක වටවංගු ගහන්නේ යන්නේ? ඇයි අපි ඒක වෙන වෙන දේවල් වලින් කරන්නේ යන්නේ? එතනම තියෙන අපිට ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවා සෙක්ස් ගැන. සෙක්ස් කියන එක හරිය නරක දෙයක්. මේක මේ කෙලින්ම තෘප්තිමත් කරන්නේ නැතුව වටෙන් කරන්න ඕන දෙයක් ඒ වගේ. එතන ඒ තියෙන බැරිය එක ඇත්තට මේ පේට්‍රියාකල් සොසයිටි එකෙන් අපේ ඔළුවට බස්සපු බැරිය එකක්. ඒක තමයි ඒ දවස්වලින්දම දෙවියන් වහන්සේත් පිරිමියෙක්නේ. ඇඩම් ආදම් වයි ඒවා එළවන දෙවියන් වහන්සේත් පිරිමියෙක්. එතන ඉඳන් දෙවියන් වහන්සේට කලින් බුදුන්ගේ කාලේ මහා බ්‍රහ්මයාත් පිරිමියෙක්. ওই විදිහට තමයි ඔය කෑල්ල එන්නේ. ඒක අපි ඒක දේව සංකල්පය කියන එක කොයි ලෝකේ හරි ගත්තා නම් එතන ඉඳන්ම එන්නේ පේට්‍රියාකල් සොසයිටි එකේ තියෙන සම්පූර්ණ කතන්දරය. ඒක නිසා අපිට පුළුවන් නම් කවදා හරි දවසක කෙලින්ම සෙක්ෂුවල් ප්‍රෙෂර් එක සොසයිටි එකේ ඕන කෙනෙකුට එයාගේ සෙක්ෂුවල් ප්‍රෙෂර් එක ලබා දෙන්න පුළුවන් නිදහසක් අත්පත් කරලා දෙන්න. එතනින් පස්සේ අපිට පුළුවන් තමන් විසින් තමන්ව පාලනය කරන පුරවැසියෙක්, තමන් විසින් තමන්ගේ එතිකල් කෝඩ් හදාගන්න පුරවැසියෙකු නිර්මාණය කරගන්න. එතකොට අපිට අර එළියේ ඉන්න මහා අප්පච්චි වෙනුවට අපිට පුළුවන් සමාන මට්ටමින් ඩිස්කස් කරන මේ අපි දැන් හදන්න යන දැන් මෙතන මම කතා කරනකොට ඔක්කොම අහන් ඉන්නවා කියලා කියන්නේ මේ පිරිමි මොඩල් එක. මේක තමයි මේ අපි දන්නේ නැතුණාට මේ එක සෙක්ෂුවල් මොඩල් එකක් තමයි අපි මේන්ටේන් කරන්නේ. ඒ වෙනුවට අපි ඔක්කොම එකතු වෙලා කතා කර කර මෙහෙමයි කියනකොට අන්න ඒක ෆෙමිනින් මොඩල් එකක්. අපි හැමෝගෙම අදහස් එකතු වෙනවා. එතන අධිපතියෙක් නැහැ. ඒක තමයි ෆෙමිනින් මොඩල් එක. ඒකට ඒ ස්ට්‍රක්චර් එක අපි අත්හදා බලලා නැහැ. අපි තාම දකින්නේ මොකක් හරි දින්නහම කොඩියක් උස්සනවා. මොකද්ද මේ කොඩිය? තනිකර පුරුෂ ලිංගයක් මේකේ තියෙන්නේ. ඒක තමයි කෙලින් කරලා පෙන්නන්නේ. ඒක පෙන්වුවම මේ මා ඒක තමයි බලයේ සංකේතය. මේ විදිහට තමයි අපි හැම දෙයක්ම ගත්තාම ඒක ඇතුලේ තියෙනවා සෙක්ෂුවල් කෝඩින් එකක්. ඒ සෙක්ෂුවල් කෝඩින් එකෙන් තමයි අපේ කල්චර් එක වෙන්න පුළුවන්, අපේ අනන්‍යතාවය වෙන්න පුළුවන්, අපි හිතන පතන සියලු රටාවන් හැන්ඩල් වෙන්නේ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම අපි ගත්තොත් එහෙම ආණ්ඩුව අපි සෙක්ස් කරන්න ඕන වයස පාලනය කරනවා, අපි සෙක්ස් කරන්න ඕන කාත් එක්කද කියලා පාලනය කරනවා, අපි කොහෙද සෙක්ස් කරන්න ඕන කියලා පාලනය කරනවා. නිකන් නෙමෙයි හැම සැරින් සැරේට පොලිසිය ගිහිල්ලා ඔය කපල් සල්ලල්ල ෆොටෝස් දාන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ දාන්නේ මේ කන්ට්‍රෝල් එක තියෙනවා. බලා ඉන්නේ මේක ඇතුලේ කියන එක දනවන. ඒක තමයි පාලනයේ ස්වરૂපය. ඒතකොට මේ හැමතිස්සෙම මේ අවිඥානික පාලනය අපිට තේරෙන්නේ නැති අන්කොන්ෂස් එකේ වෙන පොලිටිකල් කන්ට්‍රෝල් එක තමයි අපේ සෙක්ෂුවල් කැපැසිටි එක යටපත් කරලා, අපේ එනර්ජි එක යටපත් කරලා, අපෝ ලෙඩ්ඩු බවටපත් කරලා ඒ විදිහට මේන්ටේන් කරගෙන ඉස්සරහට යන්නේ. ඉතින් අපිට ඒක ගලවන්න පුළුවන් වෙයිද, කොහොමද එතනින් ඉස්සරහට යන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් ඉතින්. මම එතනින් නවත්තන්නම්, අපි කතා බහ කරමු.